questo discorso di massa, con un negativo di massa, magari una passione di quattro, ma che è passione, gli animali Dai, ma non è che rimani, non è che rimani, non è che rimani, non è che rimani, ගත්තාම යාට ඩිග්‍රී කම්පලීට් ඉස්තීරුවට පොයින්ට් කියන කතාව නේද?
හැබැයි ජීව මාර වැඩක් කරනවා. දැන් ඔපන ෆිල්ම් එකක් තාම යාගේ ආකෘතිය ගැන යාගේ නුරුල් ගැන යා කොහෙද ඉගෙන ගත්තේ? යා ඇමරිකාවේ ඉඳ නැත්නම් මහාවිද්‍යාලෙද? එයා කේම්බ්‍රිජ් ස්කෝල ඉංග්‍රීසිවද? ඒකද නැහැ. ඌ වැඩක් කරලා තියෙනවා. ඔබ කර කාම තියෙන වැඩක් තියෙනවා. හරි. එතකොට එතකොට මේ වැඩක් කරපු මිනිස්සු කියන්නේ දැන් මේ ශිෂ්ටාචාරයද එහෙම එකක් තිබුණා. එතකොට මේ මිනිස්සු කිසිම චන්දයක් නැහැ. යාමේ ඉස්සරේ පස්සේ දැන් එතකොට දැන් දැන් අද දැන් මම කියන්නේ මේක විතර වටකිර ශිෂ්ටාචාරයද කියලා අපි ඉස්සරහට ගිහින් කතා කරමු. වටේ ශිෂ්ටාචාරය කියන්නේ දේවල් විතර කියන්නේ. ඒ කියන්නේ අපිව දෙකින් විතර කරලා තමයි ගන්න. ඒ කියන්නේ අපි අර මොඩියුල් එකක් කරා ගුම්බ කරනකොට සබහාතරමේ ගෑප් කරන මොඩියුලයක් විදිහට ලෝකෙ ගන්නවා වගේ අපිව පවතින මතයෙන් විතර කරලා විතර කරමු කියන අර්ථව ගන්න. ඒ කියන්නේ දැන් එතකොට එහෙනම් වෙන හේතුවක් තියෙනවා. මොකද? මේ මොකද ඒක යාගේ ජීවිතෙන් ඈත් කරලා තමයි මේ එක කරලා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉංජිනේරින්ගේ විෂය දැන උදගා ගන්න දැන් මේ අපි නැහැ. මම පටිහිර ඒවනේ කරන්නේ. එතකොට දැන් අපි මේ එතකොට දැන් අපි ඉජික ඉගෙන ගල තියෙන්නේ. පටිහිර ලෝකේ බලහරි මේ සිංහල මිනිහ කරලක තියෙන්නේ එක එක න්‍යායකත් අපි ඉගෙන ගන්න. බිස්මිල්ලා වගේ මිනිසුන් ගනම් මිසක් කාකර පොරන් නුලිද වගේ මිසක් සමස්ත නෑ මෙතන උපසේන පිළිසේන කමර කමරදාස වගේ කමරදාස නියම එහෙම නෑ පිළිසේන එහෙම එකක් නෑ හරිද එකම මිනිහෙන් වැඩිදිය සම්බන්ධ ලෝකයේ විතරම ඉරියාකාර සම්බන්ධ පිළිගන්න නැති රාමුජාන් කියන දකුණු ඉන්දියාවේ ගණිතක් ඊය හරි මේ ඊය අරන් කොමසුදු වයිට් වයිදුන් හරි සුදු හදපු න්‍යාය තමයි ප්‍රධාන වශයෙන්ම මේ ගවන් කරන්නේ. එතකොට මේ මේවා තනිකර මේක හදන්නේ මේක සබාධර්මයෙන් විතර කරලා හදන්නේ. එතකොට ඒකනේ ඉගෙන ගන්න සබාධර්මයේ තුන නෙමෙයි. දැන් ඔය අපේ ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඒක ඇතුලේ ගොඩක් තියෙන પરම්පරාව. එතකොට මේ પરම්පරාවේ ඉන්නවා මොනවා හරි දැන් උපාධි අපි
සිංහලෙන් කියන්නේ පාරමිතා.
මෙටාෆිසික්ස්. හරි. මේ මෙටාෆිසික් හයිඩෙගර් එක සෙන්ට්‍රල් එක සෙන්ට්‍රල් තීම් එකයි තියෙන්නේ. ඒක තමයි B. හරි. දැන් උතන මහා තියෙන වචන උඩ මොකද කරනවා ඉදිරි කියන්නේ අහුවා. සාම කතා කරා මේ වචන සිංහල දාගන්න. එකෙනි being and presence මොකද ඒක මොනවද කියන වචන being කියන්නේ බලන්න presence කියන්නේ ඒක මොකද ඒක වෙනස කොතනද තියෙන්නේ කොහොමද වෙනස හැදෙන්නේ අන්න එතන තමයි තමයි western tradition එකකට කියන්නේ මාතනයි කියන attack කරන බැලු මොකද්ද මේ වෙනස being and presence කොහෙද රසදී? මොකද තමයි පාළය කියන්නේ. හ්ම්. රසස් කියන්නේ මොකක්ද? ඔව්. ඒක නහක්. රසස් කියන්නේ මේ මොහොත රට. ආ හරි. ඒ විතරක් මොකද මේ ප්‍රොසෙස් එක? අන්න ඒකයි. රසස් කියන්නේ මේ මොහොත මේ මොහොත. අතපස් දෙනාට ඉන්න කියන මොහොතක් now කියන එකත් නෙවෙයි process කියන්නේ. now කියන එකත් නෙවෙයි process එක. internal process එක. ඒ කියන්නේ මේ process එක මේ පැවැත්ම හෝ මේ මොහොත සදාකාලික මොහොතක් විදිහට ගන්න. ඒ කියන්නේ මේකට දෙන meaning එක. මේ meaning එක ඇතුලේ අපි ඉන්නවා දැන් මම ඉන්නවා අපි අපි ඔබ දැන් මේක තුන්දක් වගේ දැක්කා කියලා හිතමු මේ මොහොත කියන එකට මීනින් එකක් තියෙනවා මේ මීනින් එකේදී අපි අපිට මීනින්ස් දර්ශන අශෝක කුමාර සක්මුන් වසන්ත කුමාර සජිත් පාර්කිය මේ කට්ටිය ඔක්කොම මෙතන මීනින් එකක් අපිට මීනින් එකක් තියෙනවා මම කියන මහා කවුද සක්මුන් කිව්වම පොඩි මේක මීනින් එකක් ඒ වසත් වසත් හතරේ තියෙන අවසාන මේක මීනින් එක වසත් කියන දේ මීනින් එකක් පොඩ්ඩිය අවසාන තුනසරේ වාක්‍යයට අවසාන සරේ සැපේ කියන සරේ ඉතින් මේ එම කියලා ඒ අපිට මීනින්ස් තියෙන අපිට මොකක්ම අර්ථයක් හැබැයි ඒ මීනින් එක අපි ඉටර්නල් මීනින් එකක් එක්ක කරන්නේ ඉටර්නල් ප්‍රොසෙස් එකක් හැමදාම අපි මෙතන හැමදාම මේ මේ මේකට අදිනවා මේක හැමදාම මේක හැමදාම මොකද ජංගම දුරකට බීන් එක දැන් එතකොට දැන් ප්‍රසන්ස් එකේ දැන් බීන් එක කියන්නේ යාගේ හැවත් ඒ කියන්නේ දැන් මෙහාට යන අර්ථ මෙහාට කියන යන අර්ථය කියන්නේ නේද දැන් බීන් එකේ ප්‍රසන්ස් එකේ සමාන අවස්ථාවකදී සමාන වෙනවා ඒ කියන්නේ මෙහා කියන හැවත් හරි මෙහා කියන පැවැත්මක් තියෙනවා බීන් එකට පාස් ප්‍රසන්ස් සහ ෆියුචර් තුනක් එක බැඳිච්ච කාරණා බීන් කියන්නේ එතකොට බීන් එකේ ඉතර අවස්ථාවකදී බීන් එකේ ප්‍රසන්ස් එකයි සමාන වෙනවා හැබැයි බීන් එකම ප්‍රොසස් කරන එක තමයි මෙටාෆිසික්ස් කියලා උන්නතර තමයි අවුරුදු ඒ කියන්නේ මෙටාෆිසික්ස් කියන පාරමිතිකය කියලා ඇරිස්ටෝටල්ගේ නෝෂන් උන්නතර තමයි පාරමිතිකය කේන්ද්‍රීය ප්‍රශ්නේ තියෙන්නේ Aristotle immediate meaning එකක් immediate access to meaning Aristotle ගත්තා මේ තියෙනේ මම මේ ආකාරයට තියෙනවා ඒ කියන්නේ මේ මේකේ බීන් එකම තමයි මේකේ ප්‍රසන්ස් එක ඒ Aristotle'ගේ විග්‍රහය අනුව Aristotle'ගේ කාලය පිළිබඳ අදහස් තාක්ෂණයට අනුව Aristotle කියන බර්ග්ස් තමයි හරිද ඊළඟට Descartes තමයි Aristotle is the parent of Husserl. සියලු දෙනා මේ බීන් එකයි ප්‍රසන්ස් එකයි සමාන කරලා ගත්තා. තව ඒක මෙටාෆිසික්ස් එකක් කියන්නේ. ගොඩනගන. මේ එක තර්කේ තමයි අයිඩියට කියන. දැන් තව පාරමිතිකේ ගොඩනගන දැන්. ඒ කියන්නේ ප්‍රසන්ස් එක බීන් එකකින් වෙනස්. ඒ කියන්නේ ප්‍රසන්ස් එක කියන එක මොකටදදී යම් ප්‍රසන්ස් එකක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රසන්ස් එක යම් අවස්ථාවකදී subject to change ek bas ekenne e presence එක හැමදාම සදාකාලික presence එකක් නෙමෙයි ekenne දැන් මේ වගේ රූපයක් කියලා අර දුර කියනවා මුදල් නැහැ
ගොඩනැගීම අන්න ඒක බරපතල
ඒක තමයි නිදස කරන්නේ. ඒක හයිඩෙග හයිඩෙගේ මතය ඩිකන්ස්ට්‍රක්ට් කියලා ප්‍රදර්ශනය විසංයෝජනය කියලා ප්‍රදර්ශනය හයිඩෙගේ. හයිඩෙගේ මතය ඩිකන්ස්ට්‍රක්ට් ඩිස්ට්‍රක්ෂන් විනාශය. ඔව් යුරෝපයේ කියන්නේ මේක යුරෝපයේ දක්වන. ඒක නමුත් ඊට වඩා යම් හියුමනස ඇතිව තමයි මේ මෙටාෆිසික්ස් ඩිකන්ස්ට්‍රක්ට් කරන්න ඕනේ කියලා දෙරිඩා. දෙරිඩා කියන ආකාරයෙන් තමයි මේ කා ඔය උදේ පොජිටෝ කියන දාස පොජිටෝ පොජිටෝ කියන ආකාරය පොජිටෝ කියන්නේ මේ දෙකක් සම්බන්ධ වෙන්නේ දෙකක් සම්බන්ධ වෙන්න ගන්න. මේ ඔබලන්ට කාටවත් අවුලක් නැහැ මේ කතා කරපු ඒවා ටික මේ විදිහට නම් මම කර අලුත් වෙනවා සාකච්ඡා කරන්න ඉස්සරහට. හරි ඔබලන්ට අවුලක් නැහැ නේ නේ මේ කතා කරන්න මොකද හරි. එතකොට දැන් දෙකක් පොජිටෝ කියන සංකල්පය අපිට කියන්නේ මම මම සිතමි ඒ නිසා මම වෙන්නේ. එහෙම දෙකක් සම්බන්ධ කරලා ඔක්කොම පංචතරජනේ පටන් ගන්න ගන්න. ඒක තමයි ඔය කාටිසියනිසම් කියන එක හැදෙන්නේ කාටිසියන් දෙවන ද්වයිතවාද. ඒ කියන්නේ දෙපත්තක්. ඒ කියන්නේ මම සහ මට පාගිනු ලෝකයක් ඇත. මම සිතන නිසා මම සිතන ජීවිතේ ඉන්න ඊළඟ මට සිතන කරුව ඒ කියන්නේ මයින්ඩ් ඇන්ඩ් සෝල්. සෝල්ෙන් මයින්ඩ් ඇන්ඩ් බොඩි ඩුවැලිටි. මයින්ඩ් ඇන්ඩ් බොඩි ඩුවැලිටි. මනසක් තියෙනවා මනස තියෙන මම කියන කෙනෙක් ඉන්න මට පාගිනු කවුරුත් එක් තියෙනවා. හරි. එහෙම මට පාගිනු ලෝකයක් තියෙනවා. එතකොට ඔන්න ද්වයිතයක් ඇතුළට කියන්නේ මම කියන්නේ මට එනිදි කොට අවලෝකයක් තියෙනකොට නිකන් මට يعني පසත් මම නොවෙනකන් ඉන්නකොට මම අපිට දින ජීවිතයක් කරගෙන ඉවරයි. මේ මගේ මේ ඔක්කොම මගේ පිට. මම සිතන ජීවිතයක් මගේ ඇතුලේ ඉන්නවා, පොස්ට් එකක් මගේ තියෙනවා. ඒක නිසා මම ඇතුලේ ඉන්නවා. ඒක මට අනුව අනිත් ඒවා ඔක්කොම ලෝකේ ඒ කියන්නේ මයි. يعني මැටර් එක මයින් මැටර් ජීවි කියන හැටි නම් මතින් තමයි ඩිපාර්ෂන් විදින්න ගන්න. දැන් ලෝකෙ දෙපැත්තට බෙදෙන්න ගන්න. මේ මයින්ඩ් එක මැටර්. හරි. එතකොට දැන් මේක කොහොම මේ කාටිසියස්. ඒ කියන්නේ ඩිකාට්ස් නා කාටිසියස්. ඒ කියන්නේ මම දැන් කාටිසියස් ඩුවල්ස්. කියන්නේ කාටිසියන් ඩුවල්තෝ. ලෝකෙ කොහොමද? ඊයන ලෝකේ හැම දෙයක්ම දියාකාරයෙන් තියෙනවා. කඩු තියෙනවා සුදු තියෙනවා. උස තියෙනකොට මිටි තියෙනවා. ඊට පස්සේ තව එකක් හොඳ තියෙනකොට නරක තියෙනවා. හරි. දැන් දෙකාරුනේ දැන් ඔතනින් දැන් ඊට පස්සේ ඔතනම ඊට පස්සේ ස්ට්‍රක්චරලිසම් කියන කාරණේ. දෙකාවේ සෝෂියෝ. හරි. සෝෂියෝ මූලික වශයෙන්ම කොහෙන්ද සෝෂියෝගේ මූලික අදහසක් උනේ? විව්වර් ලෝකෙ විද්‍යාත්මක සැකියට. හරි. ඒ කියන්නේ කතනියට රෙහිව භාෂා. කතනිය කමත්තක් නම් භාෂණේ තව. ඒ වගේ සෝෂියෝ කියන්නේ දෙපැත්තකට බෙදුවා. සෝෂියෝගේ view දැන් මොන ස්ට්‍රක්චර් නිසා වල ලක්ෂණීම තමයි. හින්දුවාදයේ ලක්ෂණීම තමයි මේ විදිහට බයිබලයේ ඕපොසිෂන්ස් වලට බෙදලා ඉන්නේ. ඒ කියන්නේ ඒවට මෙන්නම ප්‍රතිපක්ෂ තියෙනවා. හැබැයි එකට ප්‍රතිපක්ෂයක් ගැහැණියට ප්‍රතිපක්ෂව ත්‍රිවිධයි. එතකොට ඔතෙන්දී දැන් මොකද? ප්ලේටෝස් ෆාමසි කියන මේ ලේඛනය මේ දෙරිඩා. දෙරිඩා ප්ලේටෝස් ෆාමසි එකට එන්නේ මේ ප්ලේටෝගේ තිබ්බා මේ පේත්‍රස් කියන මේ කතිකාව ඩයලොග් එක. ඒක සොක්‍රටිස් සහ බේබිලස් අතර සොක්‍රටිස් කියන්නේ මොනකාලේ උන්ට සොක්‍රටිස් කියන්නේ කියන්නේ මොනරදිනේ සොක්‍රටිස් කියන බේටෝ කියන ඇරිස්ටෝටල් ධමනි සොක්‍රටිස් කියන්නේ ඒ බේබිලස් එකේ දී ගන්න සොක්‍රටිස් මොනකාලේද චරිත යා සහ බේබිලස් අතර මේ සාකච්ඡා විදිහට ඔය ෆාම් කොන් කියන සංකල්ප ඉතින් පම්පු කියන්නේ එක්තරා අතකින් ඖෂධයක් තව අතකින් වසක් නිසා.
ඒක ෆාමකන් කියන්නේ ඖෂධයක් වෙනවා වසක් විසක් එතකොට මේක මේ ඔය කියන සංවාදී මේ දෘශක කරන සංවාදී සංවාදී එක තැනකදී ඉජිප්තු රජුවන්ට මේ භාෂාවක දෙවියා ලේඛණය දෙන්න හදනකොට ඒ රජුව ප්‍රතික්ෂේප කරනවා ලේඛණය විසින් මගේ මතකය මේ පිටවටින් ලැබෙයි කියන අදහස. ඒ කියන්නේ ලේඛණය ඇතුලේ මතකය, ඒ කියන්නේ මට තියෙන ඥාණය මගේ පල්ලෙහාට ගැනීම ලේඛණය නිසා වෙනවා. දැන් භාෂණයට ප්‍රතිපක්ෂව ලේඛණය කියන්නේ පහ. ඒ භාෂණය ඊට පස්සේ සෝෂිය දක්වා ආවා ඒක. සෝෂිය කියන්න ගත්තා. ඒ කියන්නේ අපේ මෙන්ටල් ඉමේජස් එක්ක වැඩිම සමීපත්වයක් තියෙන්නේ කතා කරන ශබ්දයත් එක්ක අපිට ඇහෙන භාෂණය කතා කර දෙක භාෂණය තුලින් අපේ තිබෙන භාෂණය ප්‍රබලක් තියෙන වැඩි ලේඛනය තියෙන මෙතුම ද්විතීක සිම්බල්ස් එක අපි ලේඛනය තියෙන්නේ ඒක එක පල්ලෙයි ඒක මේ සෝෂිය ගත්තා. එතකොට මේ දැන් සෝෂිය විදේශීය කරන්න දෙරිඩා පාවිච්චි කරලා තමයි ඔය ඩේටස් ෆාමසි කියන පාමකන් කියන ඉතින් පාමකන් කියන එක විදියට තමයි මේ ලේඛනය කරන්නේ. ඒ කියන්නේ කතකේ උදාගේ වෙන්නට එක කතකේ මස් මිසක් කතකේ මිසක්. එතකොට ලේඛනය කියන එක මිසක් විදියට මේකෝ කියන අමාරු ලේඛනය පල්ලයක්. එතකොට කී ටර්ම් එකක් තමයි ඩිජිටල් ඩිස්ක් රයිටින් වර්සස් ස්පීච් ස්පීච් ටයිප් සහ රයිටින් අතර තියෙන ද්විමේ ප්‍රතිපක්ෂය ඛණ්ඩණයකට ඉති. එතකොට ප්ලේටෝ සෝෂියට කහ මේ අනේ තින් ප්ලේටෝ කියන කාරක මෙසම දෙරිඩ සෝෂියට කහ කහන්න අනේ තින් කියන්නේ රයිටින් එකට හෝ ස්පීච් එකට ප්‍රසන්න එකකටවත් අපිට ඔතොරිටි එකක් සුපිරිටි එකක් දෙන්න බැහැ කියලා මම කියනවා. හරි ඒ කියන්නේ රයිටින් එක පල්ලෙහාට නැත්තම් ස්පීච් එක උඩයි කියලා කියන්න බැහැ. ඒ වගේම ඒක එන්නේ ඔහු පෙන්වා දෙන විදිහට දෙන්න පෙන්න කියන විදිහට ඇරිස්ටෝටල්. ඒ කියන්නේ ඇරිස්ටෝටල් ප්‍රසන්ස් එක ගත්තා නේ අපි කියලා කතා කරන ප්‍රසන්ස් කියන්නේ. එතකොට ඇරිස්ටෝටල් ප්‍රසන්ස් එකක් තියෙනවා කියලා මොකද්ද මේ විකර්ෂණ නගන්නේ?